අයිබෝන් වල හැම දෙනාටම වෙල්කම් බැක් ටු කල්යාණ ජ්වෙලර්ස් ස්වයින් කිංඩම් channel. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ප්ලැකට් එකක් මහාන තවත් ක්‍රමයක්. ඉන් මම ඊට කලින් ඔයාලට ප්ලැකට් එකක් මහාන විදිය කියලා දුන්නා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ තවත් ලේසිම ක්‍රමයක්. ඒ වගේම ඕලෝක් මැෂිමක් නැති කෙනෙක්ට උනත් මේ ප්ලැකට් එක ලස්සනට මහාන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ ප්ලැකට් එක. විශේෂයෙන් කුර්තා වලට, ඒ වගේම ස්කර්ට්ස් ඔයාලට, ෂර්ට්ස් වලට, මහන අත් වලටත් මේක දාන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද අපේ ප්ලැකට් එක අපි නිර්මාණය කරගන්න කියලා. ඉතින් අපි පළමුවෙන්ම අඟල් 8ක් දිග රේඛාවක්, සිරස් 4 රේඛාවක් ඇඳගෙන මේ විදිහට අඟල් භාගෙ භාගෙ දෙපැත්තට හිටින්න. නැවත සිරස් 4 රේඛා දෙකක් ඇඳ ගන්නවා. ඉතින් මේක තමයි අපේ ප්ලැකට් එකේ පළල වෙන්නේ. ඉතින් මතකයිනේ දිග අඟල් 8යි පළල අඟල් 1යි. දැන් අපි මේ අටගත්ත තැනින් ඉහළට නැවත අඟල් භාගයක් ලකුණු කරලා මේ විතර තිරස් 4 රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මං කලින් මහපු ප්ලැකට් එකක්. ඉතින් මේ විදිහට තමයි අපි ප්ලැකට් එක මහා ගන්න යන්නේ අද. දැන් අපි මේක කපා ගන්නවා. කපා ගන්නකොට ඔයාලට මතකෙනිය අඟල් භාගයක් තිබ්බා. ඒ එතෙන්ට වෙනකම් විතරයි මේක අපි දෙකට කපලා මේ විදිහට කට් මාක් දෙකක් දා ගන්නවා. දැන් අපිට රෙදි තීරුවක් අවශ්‍ය වෙනවා. ඒ රෙද්ද අපි ගන්න රෙද්ද පළල වෙන්න ඕනේ අඟල් 3යි. ඒ වගේම දිග වෙන්න ඕන අඟල් 16ක්. මොකද අපි එක පැත්තකට මේ ප්ලැකට් එකට ගත්තේ අඟල් 8යි. ඉතින් අපි මේක දිගටම ගන්න හින්දා අපිට අඟල් 16ක රෙදි පටියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පළලට අපි 8ක් ගත හේතුව තමයි භාගි භාගි මෙහොන් වාසි වලට 1යි මේ මැදට අපිට එකතු කරන ප්ලැකට් එකට පළල අඟලයි. ඒ විදිහට තමයි මේ අඟල් 3 ගත්තේ. ඔයාලට කැමති ප්‍රමාණයක මේ ප්ලැකට් මහන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම මේ ගන්න මෙහොන් වාසි ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. ඉතින් මේක තමයි මේ සම්මති මිමි ගන්න සාමාන්‍යයෙන් මේ විදිහට ප්ලැකට් එකක් මහනකොට අපි ගන්න මිමි ගණනය කරන විදිහ. ඉතින් මේක රෙද්ද නැවත කපා ගන්න තියෙන්නේ. ඉතින් මේ මිමට අනුවම මම මේ රෙද්දෙත් මෙහෙම පැහැදිලිව ඔයාලට පෙනෙයි. මම නැවත වාරයක් ඔයාලට කියලා දෙන්නම්. මේ විදිහට අඟල් 8ක රේඛාවක් සිරස් 4 ඇඳලා නැවත අඟල් භාගෙ භාගෙ දෙපැත්තට තියාගන්නවා. ඉතින් මම ඉදිරියේදී බ්ලවුසස් ඩිසයින්ස් එහෙම ඔයාලට කියලා දෙනවා. මේ වගේ ප්ලැකට්ස් දාලා කොහොමද මහගන්නේ කියලා. ඉන්දා ඔයාලා මේක ඉගෙන ගන්න ඔයාලට පුළුවන් එතකොට ලේසියෙන් මේ බ්ලවුසස් මහගන්න. දැන් අපි අඟල් භාගෙ මේ විදිහට ලකුණු කරලා මේ අඟල් භාගෙ ලකුණු කරපු තැනට වෙනකම් මේක කපාගෙන මේ දෙපැත්තට කට් මාක් එකක් දාගන්න. ඉතින් මේක මහන්න අමාරු නැහැ. හැබැයි හරියටම මෙහෙව්වේ නැත්තම් මේක අපි ප්ලැකට් එක මහනකොට V shape එක හරි ගන්න ලස්සනට ගන්න බෑ. එහිඳ මේ තියෙන දුන්නු මෙහුම් හරියටම ඔයාලා මැන ගන්න ඕනේ. පොඩ්ඩක්වත් එහෙම යන්න බෑ. දැන් මේ තියෙන්නේ මම කපාගත්ත රෙදි කෑල්ල. ඉතින් අඟල් 3ක් දිග රෙදි කෑල්ලක් තමයි මම කපාගෙන තියෙන්නේ. මෙතනදී ඔයාලා ගන්න රෙදි කෑල්ලේ දිග වැඩි වුණාට කමක් නැහැ. අඩු වෙන්නයි හොඳ නැත්තේ. වැඩි වුණොත් ඔයාලට කපල ඉවත් කරගන්න පුළුවන්. අඩු වුණොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි මේක මහගමු. ඔයාලා මහගන්නකොට මේ අපි සම්බන්ධ කරන රෙදි කෑල්ල යටින් තියාගන්න. දැන් ඔයාලා මේක දිගටම මහගෙන අර කට් මාක් කරපු තැනට වෙනකන් මහගෙන ඊට පස්සේ කට් මාක්
කරපු තැනට ඉදිකට්ට ඇතුළට දාලා සපත්තෝය උස්සලා මේ උඩ රෙද්ද විතරක් පොඩ්ඩක් හරවලා මේක මහ ගන්න ඕනේ. මෙන්න මේ කට් මාක් දාපු තැන මම ඒකයි කිව්වේ හරියටම එන්න එතෙන්ටම අපිට ඉදිකට්ට නවත්තන්න ඕනේ. දැන් මම මේ උඩ රෙද්ද මේ විදිහට හරවනවා. හරවලා මේක නැවත මහ ගන්නවා. දැන් ආයි ඉදිකට්ට අර කෝනර එකට මේ විදිහට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ උඩ රෙද්ද විතරයි අපි එහෙට මෙහෙට කරලා මේක කෙලින් කරගන්නේ. යට රෙද්ද එහෙමම අපි ඒ විදිහටම අල්ලගෙන තියාගෙන ඉන්නේ. දැන් අපි මේක දිකට මහගෙන ඉවරයි. දැන් මේ ඉතිරි වෙච්ච රෙදි කෑල්ල මම කපලා අයින් කරනවා. මම මොකද 16ට වඩා දිකට මේ රෙදි කෑල්ල ගත්ත නිසා. දැන් ඔයාලා මේකට අඟල් භාගයක් මෙහන් වාසේ තියලා අයින් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ අපි මහගත්ත මේ සීම් ඇතුළට වෙන්න තියලා අයින් කරගන්න භාගයක් මේ විදිහට නමලා ඊට පස්සේ ඒක අයින් කරගත්තට පස්සේ නැවත අපිට අවශ්‍ය අඟල අපි මැදට හිටින්න අපි අයින් කරගන්න. මම ඔයාලට කියලා දෙන්නම්. හරිම පහසුයි. ඉතින් මම මෙතනට ඉන්ටර්ෆේසින් දාලා නැහැ. ඔයාලට පුළුවන් ඕනනම් දාගන්න. දැන් මම මේ විදිහට අඟලක් හිටින්න මගේ රෙද්ද මෙහෙම අයන් කරගන්නවා. ඔයාලට මතකයිනේ දැන් මොකද අපි මැදට ප්ලැකට් එකට අපි අයින් කෙරුවේ අඟල. ඒ නිසා තමයි අපිට මේ රෙදිපටිය අඟලක් වෙන්න ඕනේ. බැරි වෙලාවත් ඔයාලට ප්ලැකට් එක අඟල් දෙකක් වුණොත් එතකොට මේ වගේ ඩබල් ගන්න. එතකොට අඟල් 6ක් පළ රෙදි කෑල්ලක් තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදිහට පිටිකට මහගෙන ඇවිල්ලා ඔයාලා නැවතත් මේක නවල මහන්න තියෙනවා. ඉතින් අමාරු නැහැ. මං නිතර කියනවා වගේ ට්‍රයි කරන්න. ඇත්තටම ඔයාලට මේක හරිම ලේසියෙන් මහගන්න පුළුවන්. දැන් මෙතනදී තමයි ඔයාලා හරි කල්පනාවෙන් මේක ඉවර කරගන්න ඕනේ. මොකද මෙතන වරද්ද ගත්තොත් ඔයාලගේ මේ ප්ලකට් එක ඇත්තටම නීට් එකට ගන්න බැහැ. ඔයාලට තේන්නවා මම ওই කරගත් මේ කරපු විදිහ. මගේ මේ දකුණු වම් ඇත පැත්තේ කැහැල්ල මම මේ අතට මේ විදිහට ට්‍රයැන්ගල් එක වගේ මේ විදිහට නෙමුවා. දැන් මගේ මේ ඇඟිල්ල මම නැවත ඔයාලට කියලා දෙන්නම්. මෙන්න බලන්න මගේ වම් ඇත පැත්තේ මෙන්න මේ විදිහට මම මේක නිකන් බොක්ස් එකක කෝනර එකක් වගේ ඔයාලට පේනවනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට පේනවා මේ කෑල්ල මෙන්න මේ විදිහට නමලා මේ විදිහට ට්‍රයැන්ගල් එක අපි හදාගන්නවා. දැන් මේ විදිහට ලස්සන නීට් එක තියෙනවා ඔයාලට පේනවා. දැන් මහල ඉවරලත් වට මේක අයින් කරගන්න පුළුවන්. දැන් අපි මේකට පොඩි පින් දෙක තුනක් ගහගෙන එකක් හරි දෙකක් හරි ගාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ අපි අර ට්‍රයැන්ගල් එක වගේ ගත්තේ අර වී අකුර වගේ තියෙන හැඩේ ඉඳලා අඟල් එකමාරක් විතර ඉහළට මේ විතර තිරස් හතර මැස්න පටන් ගන්න. ඊට පස්සේ මේ කෙරවලට එනකොට ඔයාලා ඉදිකට්ට ඇතුළට බස්සලා රෙද්ද හරවල නැවතත් මේ අපේ මේ ලස්සනට ට්‍රයැන්ගල් එක මේ වී ෂේප් එක මහ ගන්න ඕනේ. මේ කෝනර එකට එනකොට හැමතිස්සෙම ඉදිකට්ට ඇතුළට දාන්න අමතක වෙ කරන්න එපා. ඉදිකට්ට ඇතුළට දාලා තමයි රෙද්ද හරවන්න ඕනේ. සපත්තු උස්සලා ඔන්නම් දැන් ආය නැවතත් මේ කෝනර එකට ආවා. මං ඉදිකට්ට දැම්ම ඇතුළට. ඊට පස්සේ තමයි ඉස්සුවේ නැවතත් මම දානවා සපත්තු ඉස්සුව. දැන් දිගටම මහගල ඇවිල්ලා අර පටන් ගත්ත තැනින් නැවත අපි
මේකප් ඒ ස්ටිචස් දෙක තුනක් මෙහෙම ඉස්සරහට වෙන්න ඉස්සරහට පස්සට වෙන්න ගහලා අනවශ්‍ය නූලක් කපලා දානවා. ඉතින් ඔයාලට පේනවා මේක අමාරු දෙයක් නෙමෙයි, හරිම ලේසි. ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් subscribe කරන්න. ඉතින් ඔයාලා හැම දෙනාටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඔයාලගේ වටිනා comments දාන්න අමතක කරන්න එපා. ඉතින් නැවතත් මේ වගේ ඔයාලා හැම දෙනාටම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් මම ඔයාලා හමු වීමට එනවා. ඉතින් ඔයාලා හැම දෙනාටම